අයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු සියලු පුවත් සවිස්තරාත්මක ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත New Diamond නෞකාවේ පිටත ගින්න 70%කින් පාලනය කර ඇති බව නාවික හමුදාව සහ ගුවන් හමුදාව පවසයි දෙස් විදෙස් නෞකා සහ ටග් යාත්‍රා 11ක් ගින්න නිවීමට එක් වෙයි අනතුරට ලක් වූ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමත් ආරම්භ වෙයි නැව පිපිරීමකට ලක්වීමේ හෝ ඉන්ධන කාන්දු වීමේ තවමත් අවධානමක් නැහැ ඕනෑම තත්ත්වයකට සූදානම් යුද හමුදාපති කියයි විස්සට එරෙහිව සමගි ජන බලවේගයේ අධිකරණයට යාමට සැරසෙයි විස්ස විශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා විස්ස ජනතා අවශ්‍යතාවයක් රජය අවධාරණය කරයි හිටපු අගමැති රනිල් සහ හිටපු ඇමති හකීම් ජනාධිපති කොමිසන් හමුවට මන්ත්‍රීවරුන්ට කුණු පළතුරු දෙන්න අල්ලස්ගත් පාර්ලිමේන්තු භෝජනාගාර නිලධාරියා 17 දක්වා රිමාන්ඩ් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අප ප්‍රථමයෙන් සූදානම් මේ වන විට සියලු දෙනාගේ අවධානය යොමු වී තිබෙන නැගෙනහිර මුහුදේ මේ වන විටත් ගිනි ගනිමින් පවතින MT New Diamond නෞකාවේ අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට අපට මීට ටික වේලාවකට පෙර තොරතුරු වාර්තා වුණේ මෙම නෞකාවේ ගින්න බැඩ පැවැත්වීම සඳහා මේ වන විටත් දෙස් විදෙස් නෞකා සහ ටග් යාත්‍රා 11ක් යොදවා ඇති බවයි කෙසේවිතත් ඇතිවන ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානම් වී සිටින බව යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාවට වගේම ඉන්දියා සාගර කලාපයේ රටවල් බොහෝමයක් තැති ගැනීමට ලක් කළ MT New Diamond නෞකාවේකින් මේ මොහොත වනතෙක් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වී නැහැ. ඒ උදෑසන මෙම නෞකාවේ බොයිල් ඒරුවක හටගත් ගින්න සමග එහි සිටි කාර්ය මණ්ඩලය වහම බේරා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා. නෞකාවේ සිටි 22 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබුණා. කෙසේ වෙතත් මෙම ගින්න සමග අතුරුදන්ව සිටි නෞකාවේ පිලිපීන ජාතික කාර්ය මණ්ඩල සමාජිකයා ජීවිත රක්ෂිත පත්ව ඇති බව අද උදෑසන වන විට තහවුරු වුණා. ඊයේ රාත්‍රියේ පුරාමත් නෞකාවේ පැතිර යමින් පවතින ගින්න නිවා දමන්නට නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහත් පරිශ්‍රමයක් දැරූ අතර ඊට නොමිත සහයක් ඉන්දියා නෞකාවක් හා රුසියානු නෞකා දෙකක් ලබා දුන්නා. ඔබ දැන් මේ දකින්නේ ඊයේ රාත්‍රියේ එහි දර්ශනයයි. අද උදෑසන වන විට වාර්තා වුණේ නාවික සැතපුම් 38ක් තුරින් තිබූ මෙම නෞකාව රළ පහර සහ සුළං වේගය මත ශ්‍රී ලංකා වෙරළ තීරයට නාවික සැතපුම් 22ක් තරම් වූ ආසන්නයට පැමිණ ඇති බවයි. මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ නැව පිපිරීමකට ලක්වීම හෝ නැවේ පවතින ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක පමණ ප්‍රමාණය මුහුදට කාන්දු වීමයි. නමුත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව සම්ප්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. කෙසේ වෙතත් නෞකාවේ එන්ජින් කාමරය තුළ පිපිරීම් 3ක් සිදුව ඇති අතර ඉන්දියා වෙරළ ආරක්ෂක බලකාය විසින් පිටසටහනක් තබමින් සඳහන් කර තිබුණේ අදාළ නෞකාවේ බඳ කොටසේ ඉරිකැලීමක් සිදුව ඇති බවයි. කෙසේ වෙතත් ඉන්ධන කාන්දු වීමක් හෝ පිපිරීමක් සිදුවුවහොත් එය විශාල පරිසර හානියකට හේතුවක් වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ.
නෞකාවක් අනතුරටපත් වීම කියන්නේ මහා පාරිසරික විනාශයක්. එලෙස සිදු වූ අනතුරු කිහිපයක් සහ ඉන් සිදුවන පරිසර හානිය පිළිබඳව වාර්තාවක් මේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මේ වන විට මේ නෞකාව මුහුදු සැතැම්බර් 22ක් දුරින් මේ වන විට නෞකාව පැමිණලා තිබෙනවා. ශ්‍රී ලංකාවට සමාන්තරව දකුණු මුහුදට පාවෙමින් යමින් පවතිනවා. මේ ගිනි ගන්න එක පාලනය කිරීමට කළ යුතු සියලුම ප්‍රයත්නන් අපි දරනවා. අසල්වැසි ඉන්දියාව අපිට උදව් කරනවා. වෙනත් රටවල් උදව් කරන්න මේ වෙනකොටත් අපිට සම්බන්ධ වෙලා තිබෙනවා. පළවෙනි අවශ්‍යතාවය තමයි නෞකාවේ දැන්ට පවතින ගින්න පාලනය කිරීම. ලංකාවට තෙල් ගලා යමක් ඊමේ කිසිම අවදානමක් නැත. විශාල ප්‍රමාණයේ නෞකා හසුරවන්න පුළුවන් ටග් යාත්‍රා තුනක් මේ ස්ථානයට දැන්ට එකතු වෙලා තියෙනවා. තව එක ටග් යාත්‍රාවක් ළඟා වෙමින් පවතිනවා. බොරතෙල් තියෙන කොටස ඉතාමත්ම සුරක්ෂිතයි. ගුවන් හමුදා ප්‍රථමයෙන් මෙතෙන්ට ගිහිල්ලා එම තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් නාවික හමුදාවටත් ගුවන් හමුදා මූලස්ථානයටත් ලබා දුන්නා. එම ගුවන් යානය ඊයේ උදේ ඉඳන් අද දක්වා නිරීක්ෂණ කටයුතු කරනවා. එම ගුවන් යානයේ සහයට අපි වයිට්වෙල් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයකුත් යොදවලා තියෙනවා. ජලය රීටර් ලක්ෂයට වඩා අධික ප්‍රමාණයක් මේ වෙනකොට श्री लंका सूदान कर्तव्य समुद्रीय परिसर आरक्षण अधिकारी हटियट अभी तवत् आयतन पहलवा पवन एक राशि करगेन सिद्ध कर्मी अभी बलापुर दीवर प्रजावट दनुंदीमा करान विशेषेम मेम नव तिबन प्रदेश නාවික සතුකු පහක්ට වඩා ළඟට යන්න ඉපා කියලා. මොකද ඉන්ධන දහනය වෙනකොට හානිදායක වායු පිට වෙන්නට පුළුවන්. පිට පුළුවන්කම ලැබෙනවා. මූලික අලාභ වගේම පරිසරයට සිදුවෙන අලාභය, දීවර ප්‍රජාවට සිදුවෙන අලාභය විශාල ප්‍රමාණයක් තියෙන. ඒ සියලුම දේට සිදුවෙන අලාභය එකතු කරලා ගණනය කරලා ලබා ගන්නට හැකියාවක් තියුණා. ඒ කාර්යතාවි අපි ඉස්සරහට ගෙන යමින් සිටිනවා. ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාවේ වෙබ්සයිට් එකේ තියෙනවා. නැවේ බඳේ මීටර 2ක 3ක විතර වගේ පැල්මක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවායි කියලා. මේ ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාවේ කපිතාන්වරයා ඔහු නිරීක්ෂණය කරා වම් පැත්තේ පිටිපස්සට වෙන්න තියෙන බඳේ ඒ තියෙන තහඩු වල ඇඹරීමක් මේක වෙන්නේ අධික උෂ්ණත්වයේ නිසා. එතකොට මේ නෞකාවේ ගිනිගත්තේ එන්ජින් කාමරේ ඒක තියෙන නෞකාවේ පිටිපස්සට වෙන්න. ඒකෙන් අදහස් කරන්නේ නැහැ නෞකාවේ ඉරිතලාගෙන යනවා නෞකාව මෙහෙම කැඩීගෙන යනවා කියලා. එහෙම කිසිම අනතුරක් නැහැ. අපිට පුළුවන්කම ලැබෙනවා මේ නෞකාව වටේටම මේ බූම් කියලා තයක් තියෙනවා. ඒ බූම් එක දාලා ඒ නෞකාවේ කාන්දු වෙන තෙල් ප්‍රමාණය ඒ ස්ථානෙටම කොටු කරලා හිර කරලා තිබැයි ගැනීමට හැකියාව. ඒ ස්ථානගත කළා තියෙනවා. ඊට පස්සේ කරන ක්‍රමවේදයක් තමයි මේකට කිමිකල් එකක් දාලා ඒක විනාශ කරලා දානවා. අපේ නාවික හමුදාවත් ඒ වගේම ගුවන් හමුදාවත් මැදිහත් වෙලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ වෙනම නැව් වලින් ඇවිල්ලා ඒ අවශ්‍ය සහයෝගයන් ලබා දෙන හම්බන්තොට වරාය නතර කරලා තිබුණු රුසියාවේ නැව්වේ අවශ්‍ය සහයෝගයන් ලබා දෙනවා. ඉන්ධන තියෙන ප්‍රදේශයට ගින්න ගිහිල්ලා නැහැ. ගින්න පාලනය කරගත් විගස මෙම නැව ගැඹුරු මුහුදට ගෙනහිල්ලා මේ නැවේ තිබෙන ඉන්ධන වෙනත් නැව් වලට මාරු කරන්න අවශ්‍ය වෙනම නැවකුත් දැන් ළඟා වෙමින් පවතිනවා. මේ සාමූහික මෙහෙයුමක් විදියට ක්‍රියාත්මක කළා තමයි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසය අපිට තියෙනවා. මෙවර විට අපට තවත් තොරතුරක් ලැබෙමින් තිබෙනවා. මෙම ගිනි ගන්නා නෞකාව පිළිබඳව තරමක සතුටුදායක පුවතක් වාර්තා වී තිබෙනවා අපට මේ මොහොත වන විට. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සනාථ කර සිටියේ මේ මොහොත වන විට ගිනි ගන්නා නිව් ඩයිමන්ඩ් නෞකාවේ හටගෙන තිබෙන පිටත ගින්න 70%කින් පමණ පාලනය කිරීමට හැකි වී ඇති බවයි. මෙම නෞකාවේ හටගෙන තිබෙන ගින්න පිටත ගින්න 70%කින් පමණ පාලනය කිරීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සනාථ කර සිටියා. කෙසේ වෙතත් මේ වන විටත් ගින්න නිවීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අනුව මේ වන විට දෙස් විදෙස් නෞකා ටග් යාත්‍රා
සම්පූර්ණයෙන් 11ක් මේ මොහොත වන විට මෙම ගින්න නිවීමේ කටයුතු වල යෙදී සිටින බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර සිටියේ TT1 නැමැති ටග් යාත්‍රාව විශේෂිත ටග් යාත්‍රාවක් මේ වන විට ළඟා වී තිබෙනවා මෙම මුහුදු කලාපයට විශේෂයෙන්ම මෙම යාත්‍රාව පිළිබඳව කතා කිරීමේදී විශේෂ ගිනිනිවන උපකරණ ඒ වගේම රසායනික ද්‍රව්‍ය නවීන තාක්ෂණික උපකරණ රසක් මෙම TT1 නැමැති ටග් යාත්‍රාව සතුයි එම විදේශීය ටග් යාත්‍රාවත් මේ වන විට මෙම කාර්ය සඳහා යොදවා තිබෙනවා ඒ වගේම තවත් ඉන්දියන් නෞකාවක් මේ සඳහා එක්වීමට නියමිතව තිබෙනවා එම නෞකාවත් අදාළ මුහුදු ප්‍රදේශයේ වෙත ළඟා වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සනාථ කර සිටියා ඒ වගේම තවත් බොහෝ දෙනෙක් බලමින් සිටිය සහ විමසමින් සිටිය සොයමින් සිටි කාරණේ තමයි මෙම නෞකාව නාවික සතපුම් 38ක් පමණ දුරින් තමයි පිහිටා තිබුණේ පවතින සුළං වේගය සහ මුහුදු රළ සමග මෙය ශ්‍රී ලංකා වෙරළ තීරයට ළඟා වෙමින් තිබුණා අද දහවල් කාලය වන විට එය මුහුදු නාවික සතපුම් 22ක් පමණ දුරට දක්වා ළඟා වී තිබුණා ඒ වගේම අද රාත්‍රිය වන විට නෞකාව තවත් ඊටත් වඩා ශ්‍රී ලංකා වෙරළ තීරයේ ආසන්නයට පැමිණි බව නාවික හමුදාව පැවසුවා. ඒ අනුව ඊටම ඉක්මනින් ක්‍රියාත්මක වෙමින් ටග් යාත්‍රා යොදමින් මෙම ගිනිගනිමින් පවතින නෞකාව ගැඹුරු මුහුදු ප්‍රදේශයේ වෙත රැගෙන යන්නට මේ වෙන විට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළා. ඒ වගේම එම මුහුදු ප්‍රදේශයේ පවතින ඊටම රළු ස්වභාවය නිසා මෙම නෞකාව ඇදගෙන යාම මෙම ගිනි ගන්නා නෞකාව ඇදගෙන යාම එසෙත් නැත්නම් තල්ලු කිරීමේ කටයුත්ත තරමක් අපහසු වී තිබෙනවා. කෙසේ වෙතත් වෙරළ තීරයට ආසන්න වීම නිසාම මෙම නෞකාව ඊටම ඉක්මනින් ටග් යාත්‍රා යොදමින් ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කර සිටියා. එම නිසා මේ මොහොත වන විටත් ජනතාවට හෝ එහෙමත් නැතිනම් පරිසර පද්ධතියට දැඩි ප්‍රබල බලපෑමක් මේ හේතුවෙන් සිදුවී නොමැති බවත් විශේෂයෙන් අවධාරණය කළ යුතුය. අනතුරට පත්වී ඇති MT New Diamond නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවී හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. नागरिक संवर्धन सह निवास समुद्रीय परिसर आरक्षण अधिकारी अग्रमात्यवर्या उपदेश लाभवा एनु नागरिक संवर्धन सह निवास अमात्यांश यटते अति समुद्रीय परिसर आरक्षण अधिकारी मूलिक मेधिहत्वीमेन सह सिद्धि कलमनाकरण खंडायम विरल संरक्षण सह विरल संपत् कलमनाकरण डिपार्टमेंट श्रीलंका नाविक हमुदाव श्रीलंका गुवान हमुदाव श्रीलंका वरायाधिकारी परिसराधिकारी दीवर डिपार्टमेंट आपदा कलमनाकरण डिपार्टमेंट कालगुण विद्या डिपार्टमेंट वनजीवी डिपार्टमेंट लंका खनिज तेल नीतिगत संस्था वेतलु आयतन पहलवाक एकाबद्धव अनुतरट पत् नौकावे गिन्न निवातमेव सह समुद्रीय परिसरेट विय हेकी हानिय अवम किरीमे क्रियामार्ग सह मेहेयुम्वल दनट निरत वी तिबेनवा. විසවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාව තුළ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ලවන පසුබිමක් තුළ ආණ්ඩුපක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පෙන්වා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ අඩුපාඩු ඉවත් කිරීමට විසවන සංශෝධනය ගෙන ආ බවයි. योजित विसिबन आंडुक्रम व्यवस्था संशोधन के टुंपत संदख अमात्य मंडल अनुमति हिमिवीमेन पसु विसिबन संशोधन गैसेट पत्रक मगेन ये पसुरुवे प्रकाशित पत्केरुना दहनववन आंडुक्रम व्यवस्था संशोधन गेना जनाधिपति वरागे दुरकाले दुरे दरिय है कि वारगरने सह तुरतुर दनगेनी में पनतेयन कारुनु हर अनिकुत सियलु कारुनु मेवगिन संशोधन करति बेनवा विसिबन संशोधन अंतर्गत वैति कारुनु वलट अनुप जनाधिपति वराटे रिहिव अधिकरण क्रियामार्ग गत नुहेकि यन वगंतिय अतुलत करति बेनवा जनाधिपति वरा सिय कार्यन සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බවද එහි සඳහන් වනවා. යුද්ධ ප්‍රකාශ කිරීමට හෝ සාමය ප්‍රකාශ කිරීමට බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාටයි. එබැවින්ම කොමිෂන් සභාපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන අතර පාර්ලිමේන්තුව වසරකින් විසිරුවා හැරි මේ බලයද හිමිවනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩු කෙරෙන අතර අමාත්‍ය දුර දැරීම සහ පවරා ගැනීමේ බලයත් ජනාධිපතිවරයා සතුවනවා. මැතිවරණ කොමිසම ඇතුළු යෝජනා කර ඇති කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකින් පත් කිරීමේ බලය හිමිවන්නේද
අධිපතිවරයාටයි. ද්විත්ව පුරවැසි භාවයලත් අයෙකුට මැතිවරණ වලට තරඟ කළ හැකි බවත් යෝජනා වී තිබෙනවා. එමෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුවක කැබිනට් අමාත්‍යදුර සංඛ්‍යාව 30කට සහ රාජ්‍ය අමාත්‍යදුර සංඛ්‍යාව 40කට සීමා කර තිබු අතර එම සීමාවන් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර තිබෙනවා. ආණ්ඩුවේ අග්‍ර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ බලය පැවරෙන්නේද ජනාධිපතිවරයාටයි. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස අදහස් පළ කළා. 19 වෙනි සංශෝධනයෙන් වෙච්ච අවුල මේ රටේ ජනතාව දැක්කා. රටේ ජනාධිපති කලිසම ඇඳගෙන ඉන්නවා, අගමැති කමිස ඇඳගෙන ඉන්නවා. කවුරුවත් පූර්ණ ඇඳුම ඇඳගෙන නැහැ. ඉතින් අනුව තමයි මේ රටේ ජනාධිපතිට ඡන්දෙ දීලා බලයට පත් කරනවා නම් මේ ජනාධිපතිට රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඡන්දෙ දීලා ජනාධිපති පත් කරලා ඒ ජනාධිපති తీරන ගන්න ඕනේ එක එක විකාර කොමිසම් වලින් අහලා නම් එහෙනම් ඉතින් කොමිසම් වලටම ඡන්දෙ දෙන්න ඕනේ. මෙම 20 වෙනි සංශෝධනය තුලින් ගෙනල්ලා තියෙන්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයක් විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. මක් නිසාද 19 වෙනි සංශෝධනයේ ගමන් ද්විත්ව පුරවැසියෙකුට මේ රටේ ප්‍රධාන රාජ්‍ය නායකයා හෝ മന്ത്രി ධුරයක් දනන්න බෑ කියන එක. නමුත් ඒ ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිගේ වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩු කරලා තියෙනවා. මෙයාගේ අත්‍යවශ්‍යම කාරණය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීමද, ඒ වගේම වයස 35 සීමාව 30 දක්වා අඩු කිරීමද කියලා අපි රටේ ජනතාවගෙන් ඒ වගේම රජයෙන් අහන්න කැමතියි. 19 ආණ්ඩු ක්‍රම වස්ස සංශෝධනය ගේන්නේ අපි දන්නවා කවුරුත් මේ රටේ රාජපක්ෂ පෞලේ දේශපාලන භූමිකාව තවදුරටත් පවත්වාගෙන නැතුව මේ දේශපාලන භූමිකාව අවසන් කරා. ඒ නිසා තමයි දෙවතාවට වැඩි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව නොහැකියාව බඩපත් කරනවා. ද්විත්ව පුරවැසිභාවය තියෙන පුද්ගලයන්ට දේශපාලන අනාගතයේ සුණු විසුණු කරනවා. නවල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ආගමනේ වළක්වන ජනාධිපතිවරණයේ අවුරුදු 30-35 කරනවා. ඉතින් මේ කාරණා එක බැලුවහම කඩිමුඩිය ගినాපු 19 ආණ්ඩු ක්‍රම සංශෝධනය තුල අපි දැක්කා විශාල වශයෙන් දෙබිඩි නිරූපණය වෙන තත්ත්වයක් අපි දැක්කා. විස නිර්මාණය වෙන්නේ මේ කියන කාරණාවලට උත්තර දෙන්න. විශේෂ සංශෝධනය ඉතාමත්ම භයානකයි. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපිට අවශ්‍යයි. නිදහස ලැබිලා අවුරුදු 71ක් 72ක් ගත වෙලා තිබුණත් අපිට තවම බැරි වෙලා තියෙනවා. ශ්‍රී ලාංකේය අනේනායකට ජාතියක් ගොඩනගන්න. එවැනි ජාතියක් ගොඩනගන්න රටේ සියලු ජන කොටස් වලට පිළිගන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තේ අපේ පාලනය වෙ යුතුයි. 19 වෙනි සංශෝධනයේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුර කාලය ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5 සීමාව තුළ රඳා ගනිමින් එම සංශෝධනයේ තිබ්බා අනවශ්‍ය කරුණු සියල්ල ඉවත් කරලා මේ රටේ දෙපැත්තට තුන් පැත්තට බෙදලා තියෙන බල කඳවුර එකතැනකට ගොනු කරලා රටේ සංවර්ධන වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් ව්‍යවස්ථාවක් තමයි 20 වෙනි සංශෝධනයේ විදියට එන්නේ. දැන් මේ සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට අනිවාර්යයෙන්ම යනවා. ඉතින් මම ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නේ අපි ඉල්ලීමක් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය සහාය අපිට ලබා දෙන්න කියලා. 19 වෙනි සංශෝධනයේ හේතු කොටගෙන තමයි පහුගිය කාලේ රට වැටිච්ච අරාජික තත්ත්වයට වැටුනේ. 19 වෙනි සංශෝධනයේ මුල් කරගෙන තමයි දීර්ඝ කාලයක් මැතිවරණ කල් දාලා අදටත් පළාත් සභා මැතිවරණවත් පවත්වන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන නිසා 20 වෙනි සංශෝධනයේ හරහා කෙරෙන්නේ මේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම. බැසිල් රාජපක්ෂ මහතුමාට ඊළඟ ජනාධිපතිවරයා වීම සඳහා ඔහුගේ බලාපොරොත්තුව එහෙමනම් ඒකට තියෙන සියලු බාධක ඉවත් කරලා තියෙනවා. මොකද മന്ത്രി කෙනෙක් වෙන්න විතර නෙමෙයි දැන් ජනාධිපති කෙනෙක් වෙන්නත් පුළුවන් ඇමරිකාවේ පුරවැසියෙක්ට. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල තරහවකින් වෛරයකින් තමයි මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. සිහිබුද්ධියකින් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවු බවක් නම් පේන්න නැහැ. මේ අතර 20 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය තුළින් ආණ්ඩුව ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයට තක්වා ගමන් කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු කුමාර දිසානායක මහතා පවසනවා. මේ 20 වෙනි සංශෝධනය හරහා යලි මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයට කරා යන්න. පාර්ලිමේන්තුවේ දුර කාලයේ අවුරුදු 4.5ක් යනකම් පාර්ලිමේන්තුවේ පැවැත්ම තීරණය කරේ පාර්ලිමේන්තුව. නමුත් මෙම ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ සිදු කර තිබෙන දේ තමයි පාර්ලිමේන්තුවට වසරක් පිරුණාට පසුව පාර්ලිමේන්තු බලය පාර්ලිමේන්තුවේ පැවැත්ම තීරණය කරන්න ජනාධිපතිවරයා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක තමන්ගේ මුළු අතටම ජනාධිපතිවරයා විසින් ගන්නවා ඕනෑම අමාත්‍යවරයෙක් ඉවත් කිරීමේ බලය, ඕනෑම විෂයක් ගලවා ගැනීමේ බලය, ඕනෑම අමාත්‍යවරයෙක් යලි යලි පත් කිරීමේ බලය මේ සියල්ල ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නවා, කැබිනට් මණ්ඩලයේ බලය මුළුමනින්ම අත්පත් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අග්‍රාමාත්‍ය ධූරී මහදන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කවර තීන්දුවක් ගනීවිද කියලා ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ඩී.බී. විජේතුංගගේ හැසිරීම අපි දැක්කා. චන්ද්‍රිකා කුමාරතුංග යටතේ රත්නසිරි වික්‍රමනායකගේ ඉරණම අපි දැක්කා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යටතේ තිමු ජයරත්නගේ භූමිකාව අපි දැක්කා අගමැතිවරයෙක් හැටියට. මා හිතනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉරණමද මේ විවස්ථා සංශෝධනයේ එවැනි ඉරණමක් ලියා තිනු මෙම විවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී විනාශකාරී ඒ වගේම ජනතාවට අහිතකරයි ඒ නිසා අපි මේ විවස්ථා සංශෝධනයට අපි විරුද්ධත්වේ ප්‍රකාශ කරන්න කැමැති හිටපු අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පලිගැනි පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ රූපවාහිනී සංස්ථාවේ සභාපති නිහල් ජයතිලක මහතා සිදු කර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිදු කළ නොටිසියකට අනුවයි. පැය 4කට අධික කාලයක් දේශපාලන පලිගැනි පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දුන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන් පිටව ගියා. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පැය 5ක ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. සහරාන්ගේ ප්‍රහාරයත් අපිට වළක්ව ගන්න පුළුවන්කමක් තිබුණා. බුද්ධිආංශය මම අද මගේ ප්‍රකාශය කියලා සිටියා. කල්ැතුව විශ්වාසනීය මුස්ලිම් නායකයෝට මේ කරුණ අපිට පහදා දීලා මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් කටයුතු කරනවා කියලා අපිව දැනුවත් කළා නම් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරලා මේ වගේ සිදුවීම් වළක්වාලීමට මේ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපිට කල හැකි උපරිමයත් අපිට කරන්න තිබුණා. නමුත් අපිත් දැනුවත් වුණේ සිද්ධ වුණාට පස්සේ. ඉතින් මේක වගකීමක් තියෙනවා විශේෂයෙන්ම පිළිගත් දේශපාලන නායකයෝ හැටියට අපි තෙක්ක හරි මේ වගේ Tamanට ලැබිලා දෙන තොරතුරු යම් ආකාරයෙන් අපිට පැහැදිලි කරන්න තිබුණා. ඒව කලේ නැහැ. යප්පාන රජයේ මේ පාසු ප්‍රහාරي වගකීම් බාර ගන්න නැහැ. රජයේ හැටියට අපි බාර ගත්තනේ නිලධාරීන්ගේ අතපසුවී මුඩ නායකයන්ට දොස් කියීම ඉතාම වැරදි කියලා මම හිතන්නේ. පාර්ලිමේන්තුවේ භෝජනාගාරයට පළතුරු සපයන වෙළෙන්දෙකුගෙන් රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාණ්ඩ බහර ගන්නා නිලධාරියා ලබන දා 7 වන දා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාර්ලිමේන්තුවට පළතුරු සපයන පුද්ගලයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්ත භාණ්ඩ බාර ගැනීමේ නිලධාරියා ලබන 17 වන දා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කරනු ලැබුවා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි අංජන මාලිංග නැමැති මෙම පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දී තිබුණා. අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු භෝජනාගාරය සඳහා සැපයුම් කරුවෙකු විසින් සපයනු ලබන පරිභෝජනයේට නොසුදුසු තත්වයේ පවතින පළතුරු තොග ප්‍රතික්ෂේප නොකොට බාර ගැනීම සඳහා මෙම සැකකරු විසින් මාසිකව අල්ලස් වශයෙන් රුපියල් 30,000 බැගින් මුදල් ඉල්ලා ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ. ඒ අනුව ඊට අල්ලස් වශයෙන් රුපියල් 60,000ක මුදලක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම විසින් සිදු කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 17 වන දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම් අද දිනේ ප්‍රදේශ රැසකදී ක්‍රියාත්මක වුණා. පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් කොස්ලන්ද උණකන්ද ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට සැකකරු මිද්දිනිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලෙක්. පොලිස් විශේ෷ කාර්ය බලකාය සොයාගත් ගංජා හේනේ වටිනාකම රුපියල් 150,000කට අධික බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අත්අඩංගුවට සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොස්ලන්ද පොලිසිය වෙත බාර දී තිබෙනවා.
මෙතර අනුරාධපුර පොලිසියේ විෂ මද්‍රව්‍යකකේ මගින් සිදු කරන ලද වැටලීමකදී අනුරාධපුර දිසාවෙව දේවානම්පිය තිස්සපුර ප්‍රදේශයේදී ගංජා කිලෝ 1.5ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරු එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පදිංචි 42 වැනි පුද්ගලයෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරු මෙම ගංජා තොගය මැදවච්චී ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. යාපනයේ සිට මීගමු ප්‍රදේශයට ගෙනෙන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 43ක් සහ රුපියල් ලක්ෂ 164ක මුදලක් මීගමු කොට්ටාසයකගේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පැටලීමේදී සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මාතලේ කළුදෑවල නරිකන්ද ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ මව පියා සහ දියණිය මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මොවුන් සුඛෝපභෝගී වාහන මගින් මෙම මත්ද්‍රව්‍ය කොළඹ සිට මාතලේට ගෙනවිත් ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා නීති විරෝධී දුම්වැටි 12000ක් සමග චීන ජාතිකයෙක් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කොළඹ ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ චීන ජාතිකයින් නවාතැන්ගෙන සිටි නිවාසිකාගාරයක සංඝවාදී බේදී අදාළ දුම්වැටි තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙරට නිෂ්පාදිත නීති විරෝධී බලපත්‍ර රහිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් පුද්ගලෙක් පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සිවිලිමේ සංඝවාදී වූ ගිනි අවිය සොයා ගැනීමට හැකි වුණා. එම පුතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙමින් නිමවට පත් වෙනවා. අපි යලි තම වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.